මේක තමයි රෑට කෑම. මෙතන තියෙන කව්පි, කව්පි වෑංජනයක් වගේ හදලා තියෙනවා මගේ වයිෆ්. මේ අපි ප්‍රථම වතාවට කව්පි වෙනද අපි තම්බල කනවා පොල් සම්බලුත් එක්ක. මේ රාබු වෑංජනයක්, ඒකත් වයිෆ් තමයි හැදුවේ. ඒක බොහොම රසයි. මේ අපිත් ඉතින් මේ එක්ස්පිරමෙන්ට් කරනවා කොහොමද හදන්නේ කියලා. මේකට මේ කොළත් කවලම් කරලම ගත්තාම හොඳයි. රාබු කොළ තියෙනවා නම් වඩා හොඳයි. එහෙම නැත්නම් දැන් අපි කරේ වෙන කොළ జాතියක් දැම්මා. ඒක දාලා ඒකත් එක්ක හැදුවා. ඉතින් රාබු කොළ දැම්මා වගේම තමයි. මේක මේ චයිනීස් වගේ කොළ జాතියක්. ඒවතර සල්ෆරෆේන් කියන වටිනා ද්‍රව්‍ය තියෙනවලු. ඒ සල්ෆරෆේන් වලට පිළිකාවලක් වන ගතියක් තියෙනවලුනේ. ඒ කියන්නේ අර බ්‍රොකොලි, කෝලිෆ්ලවර් ඒවා ගණේටම තමයි මේකත් අයිති වෙන්නේ. ඊට පස්සේ මේ පොඩ්ඩක් තියෙනවා මේ මැකරල් කියන මේවා ටින් මාළු. ඕක තමයි කෑම එක. ඉතින් මම මේකට බ්ලඩ් ෂුගර් වැඩි වෙන්න හේතුවක් නැහැ. ඉතින් මට කමෙන්ට් දාලා තියුණා ඉතින් දැන් අපි මොනවද කන්නේ, මේව නැතුව කන්නේ කොහොමද කියලා. ඉතින් බත් ඇරුණාම ඉතින් ඕන තරම් જાති තියෙනවා. ඉතින් මං බලන්නම් YouTube එකේ තියෙනවා හරියට වීඩියෝ තියෙනවා. පරිප්පු විතරක් උනත් එක එක විදිහට හදන්න. ඔය ෆේමස් සිංහල YouTube කරන කට්ටිය ඉන්නවනේ, ඔය අපේ අම්මා මොකද්ද MR kitchen අර හැමකේ කිය බලන්න. ඒවැයි තියෙනවා විවිධාකාර විදිහට හදාගන්න පරිප්පු වගේ එකක්. ඉතින් පරිප්පු වගේ එකක් ප්‍රධාන ආහාරය හැටියට ගත්තොතින් දියවැඩියාව කොහේ ගියාද කියලා නෑ හුඟක් වෙලාවට. ඉතින් පොඩ්ඩක් බැලුවතින් මේ පරිප්පු හදන්න පුළුවන් ගොඩක් ක්‍රම තියෙනවා. ඒ වගේම ඕනම් පරිප්පු සූප් එකක් හැටියට හදන්න පුළුවන්. මේ එක එක තියෙන්නේ ඉන්ටර්නෙට් එකේ බැලුවතින්. ඒ වගේම තමයි මේ සමහර රටවල මිනිස්සු කරන්නේ මේ පොල් කිරි නැතුව යන්නත් පුළුවන්ලු. අපේ අම්මා මේ කව්පි වලටත් ඒ වගේම තමයි ගොඩක් තියෙන රෙසිපීස් පොඩ්ඩක් බැලුවතින්. ඉතින් එහෙම කරනවා නම් ඔක කන්න දෙයක් නැහැ කියලා ප්‍රශ්නේ නෙවෙයි. බත්ම කන්න ඕනේ නැහැ, එහෙම නීතියක් නැහැ බත්ම කන්න ඕන කියලා. ඉතින් ඒක නවත්ත ගන්න ඕනේ. ඉතින් කැමති නම් ඉතින් බත් කන්න, බත් කාලා ඉතින් දියවැඩියා බොහොත් බීලා බෙහෙත් බීලා බෙහෙත් වලක් සීමාවක් තියෙනවනේ. ඕක ටිකක් කල් යනකොට ඔය ගන්න බෙහෙත් අවශ්‍ය තරමට ක්‍රියා කරන්නේ නැති වෙනවා. ඒ පාර බෙහෙත් වැඩි කරන්න වෙනවා. ඊට පස්සේ යම් අවස්ථාවක් එනවා බෙහෙත් වල වැඩිම මාත්‍රාවටත් වෙන. දැන් සාමාන්‍යයෙන් ඔය ප්‍රසිද්ධ බෙහෙත මෙට්ෆෝමින් වගේ වැඩිම ගන්න ඉඩ දෙන්නේ 2250යි මට මතක හැටියට. ඉතින් නමුත් ඉතින් ඒකේ ඒ වැඩිම මට්ටම කිට්ටුවට යන එකෙන් පුළුවන් නම් වලකින්න ඕන. මොකද ඒගොල්ලෝ ඒ ගන්න දැම්මට අපි හරියටම කියන්න දන්නේ ඒ කිට්ටුවට එනකොට එන අතුරු ආබාධ හුඟක් වැඩි වෙනවද කියලා. අනිත් එක තමයි මේ හුඟක් රටවල මිනිස්සු කරන්නේ අපි එහෙම කරන්නේ නැහැ. මේ දේවල් කවලම් කරලා කරනවා. ඒ කියන්නේ පරිප්පු නිකම් වුණේනට වඩා පරිප්පු එකට තව මොන හරි එකක් දාලා කොළ జాතියක් දාලා එහෙම දාලා හදන්න පුරුදු වෙන්න. මේ ඊළඟට හුඟක් පොපියුලර් එකක් තමයි මේ මොකද්ද අපි කියන්නේ මේ සුප් වගේ ඒවා හදන එක. Lentil and pumpkin soup. මේ පරිප්පුයි වට්ටකයි එකට දාලා සූප් එකක් හදන්න පුළුවන්. ඉතින් අපිත් හුඟක් වෙලාවට පරිප්පු හදනකොට දානවා අර මේ රුබාබ් කියන එක ලංකාවේ තියෙනවා. හැබැයි රුබාබ් ටිකක් ගණන් නැති මට හිතෙන්නේ. ඒක මොකද එච්චර නිකන් ප්‍රචලිත දෙයක් නෙවෙයි නිසා ඒක ගණන් නැත්තම් රුබාබ් හදා ගන්න හරි ලේසි. මං ගෙදර තමයි රුබාබ් හිටවල තියෙන්නේ. ඒක
එක සරයක් හිටෙව්වම හැමදාම ගන්න පුළුවන් පළදාව. මෙහි ටිකක් අර වින්ට කාලෙට චුට්ටක් මැරෙනවා. නමුත් ඉතින් ආපහු වැස්සාවහම ආපහු හරියනවා. මේ තියෙන්නේ ලෙන්ටිල් පරිප්පු වලින් මේ රොටි වගේ හදලා. ඉතින් මේ පරිප්පු කියන එක හුඟක් රටවල්වල ප්‍රචලිත දෙයක්. මේ තියෙන්නේ කෝලිෆ්ලවර්. මේ කියන්නේ අර ගෝවා මල් කියන එක. ඒකයි පරිප්පු දෙක එකට උයලා. ඉතින් මේ පරිප්පු වලට මේ මිරිස් කරල්ද දාලා තියෙන්නේ මං හිතන්නේ මේ. එහෙම නැත්තම් බොංචි කරල්ද මන්ද. එහෙම දාලා හදලා තිනවා. කැරට් එක දාන්න පුළුවන්. ඒක ඉතින් තමන්ගේ නිර්මාණශීලීත්වය තමයි. හැමදාම එකම විදිහට එකම විදිහට බත්ම බත්ම කන්නේ නැතුව අමුතු දෙයක් කරලා පුරුදු වෙන්න. Thank you.